අයිබෝවන්. අපි දැන් කතා කර කර යන්නේ ඇත්තටම මේ වාස්තු සිද්ධාන්තෙම අපි කතා කරලා ඉවරයි. ඉතින් මේව ගැන ඔයගොල්ලෝ මීට පෙර වීඩියෝස් අනිවාර්යයෙන්ම බලන්න වෙනවා. මම හිතන් ඉන්නවා ඉස්සරහට මේ 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 සිද්ධාන්ත මොන මොන වීඩියෝ එකේද තියෙන්නේ කියන එක ඔයගොල්ලන්ට පොඩක් කැටගරි එකක් දෙන්න. ඒතොර ලේසි කියලා නේ මට හිතෙනවා එහෙම එකක් ලේසි කියලා. දැන් මේ වාස්තු සිද්ධාන්ත ගෙවල් වලට අදාළ වෙන්නේ කොහොමද? එතකොට මේවා ගැන අපි සැලකිල්ල දක්වන්නේ කොහොමද කියන එක තමයි අපේ සාකච්ඡාව. හුඟක් අය හිතන් ඉන්නෝ වාස්තු කියලා කියන්නේ ඔය උළුවස්සයි අටලීයයි ලිඳයි ටොයිලට් පිට් එකයි දොරවලුයි ජනේලුයි ඕවා තමයි ඈ. නමුත් එහෙම එකක් නෙමෙයි වාස්තු කියන වචනයෙන් අදහස් කරන්නේ ඇත්තටම නිවසක් ඉඩමක් මිලදී ගැනීම, නිවසක් ඇඳීම, නිවසක් හැදීම සහ එහි පවත්වාගෙන යාම. මේ ඔක්කොම තමයි. ඒ තුලින් තමයි යාට ඒ ගෙදර යමක්කම ධාර්මිකව උපයාගෙන අපි කියන්නේ දෙයිනේ කියලා සන්තෝෂෙන් තමන්ගේ කටයුතු කරගෙන යන්න හැකියාව ලැබෙනවා. ඒක තමයි මේකේ ප්‍රධානම තේමාව. මතකද? නමුත් අපේම තියෙන නොලැබීමට ඇත්තටම මේකට විවිධ දේවල් එකතු කරමින් මිනිස්සු ගියා සහ යනවා තාමත් යනවා. ඉතින් ඒක එවෙන් බේරගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. මම උත්සාහ කරන්නේ එවෙන් බේරගන්න. ඉතින් ඇත්තටම දැන් ඔය ඊළඟ වීඩියෝ වලින් මම හිතන් ඉන්නේ අපේ අතර තියෙන වැරදි මත මොනවද, ඒ නිසා අපේ ගෙවල් අපි නිසි පරිදි අපිට හදාගන්න බැරි වෙලා තියෙනවා. ඒ ගැන සාකච්ඡාව තමයි මම හිතන් ඉන්නේ ඊළඟ වගේ වීඩියෝ වලින් පටන් ගන්න. තද මාතෘකාව වලට පේනවා මේ 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 දරුවා සමග නුඹ යහතින් ඉන්න කියන එක. මේ කතාවත් ඔයගොල්ලෝ දන්නව හරි දුක්බර කතාවක් මේකේ තියෙන්නේ. ඒ වගේම තමයි මේ අද ප්‍රස්තුත වෙලා තියෙන මාතෘකාවේ තියෙන දුක්බර කතාවක්. මේ ප්‍රස්තුත වෙලා තියෙන එකත් ඇහුවම තරමක් ඉතින් ඇත්තරම දුක හිතෙන කතාවක්. ඒ හින්දා තමයි මම දරුවා සමග නුඹ යහතින් සිටිනු මැන කියන එක රන්මණිකාගේ එහෙම නැත්නම් සිරිපාලගේ මරු සිරා විවිධ නම් වලින් හඳුන්වපු ඒ පුජ්‍යලගේ කතා වස්තුවෙන් තමයි මේ කතාව ආරම්භ කරන්න ඕනේ කියලා මම හිතුවේ. මේක තමයි ඊටම මේක ලොකු ඉඩමක්. මේ ඉඩමේ දෙමව්පියන්ගේ තමයි මේ ඉඩම. ඉතින් මේකේ ගේ හදලා තියෙනවා. මෙයා හොඳට තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන ගිහිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා දැන් තරුණ ළමෙක්. ඔයගොල්ලන්ට පේනවා මේක තියෙන්නේ කොහෙද මේ පැත්තේ. එතකොට මේක තමයි උතුර, නැගෙනහිර, දකුණ සහ බටහිර. ව්‍යාපාරික ලෝකයේ වැජඹෙන්න නම් අනිවාර්යයෙන්ම දකුණේ දොරක් තියෙන්න ඕනේ කියන එක මම කියලා තියෙනවා. දකුණු දිශානුගත දොර ඉතාම වැදගත්. ඉතින් මේක තමයි කාපෝච්චක මෙයාගේ. එතන මෙතනින් වැරන්ඩ එකක් තියෙනවා. ඔහොම ඔහම එනවා මෙතනින් ඇවිල්ලා. මේක පොඩි රූම් එකක්, මේක රූම් එකක්, මේක වොෂ්රූම් එක, මේක කිචන්. මේකත් මෙයාගේ රූම් එක. මේක කිචන් නේ, මේක කිචන්. එතකොට ඔහොම ඔහම යනවා. ඉතින් මේක ඇල්ලම හිතන්න මෙයා පස්සේ කරලා තියෙන්නේ. මේ වොෂ්රූම් එකකුත් මේක හදලා තියෙනවා. ඉතින් මෙයා ඇත්තටම තමන්ගේ විවාහ ජීවිතය පටන් අරගත්තා. ඊට පස්සේ මෙයාට දරුවෙක් ඉන්නවා. දැන් ලොකු එයා. මාස්ටර් බෙඩ්රූම් එක කොහෙ තියෙන්නේ? නිරිතේ තමයි. මාස්ටර් බෙඩ්රූම් එකේ නිරිතේ තියෙන්නේ. කුස්සිය කොහෙ තියෙන්නේ? ගිනිකොන. මම ඒක හැමතිස්සෙම කාපොච් කොහෙ තියෙන්නේ? වයඹට බර. මම ඒක හැමතිස්සෙම කියන්නේ මේ මේ අංගයන් දිශානුගත කරාටම ගයක් නිවැරදි වෙන්නේ නැහැ. ඇත්තටම නිවැරදි වෙන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා ජියෝපැතික් කියන එකක් තියෙනවා.
ඒ වගේ මම කියලා තියෙනවා golden ratio කියන එකක් තියෙනවා. මේ ගණිතමය සංකල්ප තමයි ඇත්තටම මේකට මුගාඳුරට යොදාගන්නේ. ඒතර මේ සංකල්ප වලින් බැහැර වුණාම මේක අසාර්ථක වෙනවා. දැන් මම කිව්ව කාරණා අපේ ඔය සිද්ධාන්තමය පැත්ත බොහෝ දුරට ස්කයා හරි රෙක්ටැන්ගල් නම් හරි තමයි ඒ ගෙවල් වලට ඒක ශීර්ෂිය අදාළ කරගන්න පුළුවන්. මොකද අද ගෙවල් එහෙම නැහැ. ඉඩම් වල හැඩතල අනුව පොඩි පොඩි වෙනස්කම් ගෙවල් වල තියෙනවා. හරි අපිට දිගපළල ඒ විදිහට කොටු හැඩයකට අපිට ගන්න අමාරුයි. එහෙම ගන්න පුළුවන් නම් හොඳයි. මම ගන්න බෑ. නමුත් අපේ මනස අපේ විකෘති කරලා දෙන. අපි විවිධ දේවල් අපි පුරුදු කරලා තියෙනවා. අපිට වෙන වෙන දේවල් අපිට ගෙනල්ලා දාලා තියෙනවා. ඉතින් අපි ඒවට ආශ කරනවා. අන්තිමට ඒ ආශාව නිසාම වෙලා තියෙන අපි වෙනසිලා යනවා. ඉතින් ඉතින් යම් යම් ඩිසයින්ස් ඇති තරම් තියෙනවා. මේවා දැකලා ඉතින් අපේ අර ඥානමය තියෙන දේවල් වලින් අපි බැහැර වෙලා තියෙනවා. මේක තමයි අපිට වෙලා තියෙන කර්මය කියලා කියන පුළුවන්. දැන් මේ ඉඩමේ මේ සියලු දේම මේ ඉඩමත් හොඳයි. එතකොට හොඳ ඉඩමක් ලොකු ඊරණිත් එක. මේක සාමාන්‍ය අංශක 90ට කිට්ටු කරලා තියෙනවා. මේ පේනවනේ මොකද මේ අංශක 90ට කිට්ටු කරලා තියෙනවා. ඉතින් දැන් මේකේ අසාර්ථක වුණේ ඇයි එහෙනම් කියන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අසාර්ථක වුණේ ඇයි එහෙනම් කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේකේදර සෙන්ටර් පොයින්ට් එක මෙහෙම තමයි ගන්නෙ. ඇත්තටම මේකේ මේට ඉස්සෙල්ලා බලලා තියෙනවා කියපු දැනෙන්න. බලලා තියෙනවා. ඉතින් මේ සෙන්ටර් පොයින්ට් එක මෙතනට ගන්න වෙනවා. මම හැමතිස්සෙම කියන තුනෙන් එකකට වඩා වැඩි දිගක් තියෙනවා නම් සෙන්ටර් පොයින්ට් එකට ගේන්න වෙනවා. එතන මේවා මේ අපිට මේක දිශාවෙන් බැහැර වෙලා තියෙන නිසා මේවා වෙනම ඇක්ටිව් කරන්න වෙනවා. ඒක ඇක්ටිව් කරගන්න සඳහා ඉතින් වෙනම වාඩි වෙන්න දේවල් හදනක බුදුන් තියන එක එක්ක පොඩි පොන්ඩ් එකක් ගාඩන් එක ලස්සන හදන. ඒතර අපි මේවා පාවිච්චි කරනවා. ඒක තමයි එහෙම ඌණ පූර්ණය කරනවා කියලා කියන්නේ ඒකට. ඉතින් ඒ වගේ දේවල් කරාම ප්‍රශ්න ඉවරයි. ඒතර මේක සෙන්ටර් පොයින්ට් එක මෙතන. ඇත්තට මේක සෙන්ටර් පොයින්ට් එක මෙතන කියලා මෙන්න මෙතන තිබිලා ඉතින් අන්තිමට මේ බිත්තියත් මෙහෙම කඩන්න කැඩීම කළා තියෙනවා. දැන් ඒතර මේක මෙහෙම වෙලා තියෙනවා. මේක දිශානුගත කිරීම කමක් නැහැ. හොඳයි ඒක. අපි ඕම යනවා. හැබැයි මේකේ රේෂියෝස් ඔක්කොම ගැටලුකාරක වුණා. ඉතින් මේක වර්ගඩි 1100 ගානකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අවසානයේ ඉතින් මම ඒ පාර මෙයාට යෝජනාවක් දැම්මා. මෙයාට අතේ එහෙම සල්ලියකුත් නැහැ. මේ කාලේ හැටියට එයාට ගැටලුකුත් තියෙනවා. ඉතින් මම කරපු වැඩේ මෙතනට ඩයිනින් එක මේක රූම් එකක් කළා. රූම් එකක් කළා. දැන් පැහැදිලි මේකේ මෙහෙමනේ තියෙන්නේ. මම දෙක එකතු කරා. මේක ඕපන් කරා. මොකද දකුණු දොර ගන්න ඕනේ. හින්ද දකුණු දොර ගන්න ඕනේ. එතකොට මේක ඕපන් කළා. මේක කිචන්, මේක ඩයිනින් කරා. මේක තමයි මෙයාගේ මාස්ටර් බෙඩ්රූම් තියෙන්නේ. ඉතින් මාස්ටර් බෙඩ්රූම් එක දැන් සිටින් එකට පේනවා. ඉතින් මම කිව්වා පේනවා ඔයගොල්ලෝ පැහැදිලි. හරි මෙතනයි තියෙන්නේ. ඉතින් මම කිව්වා මේක ඉතින් පොඩ්ඩක් වහගන්න බලමු අපි කියන එක. ඊට පස්සේ තමයි මම මෙයාවයි මේක ඕනනම් මෙතනම තියන්නත් පුළුවන්. මෙතෙන් ගන්න මෙතන තියන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මෙතනින් තියන්න පුළුවන්. දෙකෙන් එකක් තමයි තීරණය කරගන්න එක. ඉතින් මෙතනින් මෙහෙම වොෂ්රූම් යන්න පුළුවන් නේද කියන එක. මේක පසුව තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේකේ තව මම අර හැමතිස්සෙම කියනවා ගෙයක් ළඟින් ටවර් එකක් හිට ගන්න එපා කියලා. වෙනමම වෝටර් ටැංක්ස් ටවර් එකක් වගේ ගහන එක ඒක ගැටලුවක් තියෙනවා. ඒ මොකද රීඩින් එකේ තමයි ඒක අවුල තියෙන්නේ. මම එහෙම වීඩියෝ එකක් කරලා තියෙනවා. එහෙම ඕවර්හෙඩ් ටැංක්ස් තියෙන ගෙවල් වල ගැටලුව. දැන් අනිත් එක තමයි දැන් මේ වාස්තු කියන්නේ ඇත්තටම මම අර කිව්වනේ ඉඩමක් ගැනීම, නිවසක් ඇඳීම, හැදීම සහ පවත්වාගෙන යාම. මේක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. හැබැයි සිද්ධාන්තේ යටත් ලක්ෂණ අනුව තමයි වෙනස් වෙන්නේ. ඒක හරි වැදගත්. එතකොට මේ ඕගොල්ලන්ගේ ගේ බලන ගේ පෙන්නන කෙනා ඇත්තටම නිකම්ම මිනිස්සෙක් වුණොත් ඒක ගැටලුවක් වෙනවා. එයා වර්තමානයේ අද තියෙන தත්වෙට කන්වර්ට් වෙච්ච කෙනෙක් වෙන්න ඕන. මම කියන්නේ වයසක අය අතරින්න කියලා. මේක කියනවා. ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්නට ඕන.
එතකොට දැන් මෙහෙම කළා මම මේකේ ඉවර කරා අන්තිමට මේකේ වර්ගඩේ ප්‍රමාණය මට හදන්න ඕන හැබැයි මෙන්න මෙතන යා දාලා තියෙනවා ෆවුන්ඩේෂන් එක හැබැයි එළියේ තියෙන්නේ දැන් මම හැමතිස්සෙම කියනවා වර්ගඵලය කියන්නේ එකක් ඒ කියන්නේ සමස්ත මේ ශේෂ්ත්‍ර ඵලය අරගත්තාම දිගඵල ඔක්කොම වැඩි කරගත්තාම ඒ වර්ගඵලය වර්ගඵලය නෙමෙයි අපි ගන්නෙ ගෙදරකට මේ සිද්ධාන්තමය වශයෙන් ගැලපීමේදී ගෘහ පින්දේ ගෙට යට වුණ බිම් ප්‍රමාණය. එතකොට කාපෝෂහ වරණ්ඩා හැර තමයි මේක ගන්න. ඒ හින්දා තමයි මම මේ ටිකයි මේකයි මේකයි අතහැරලා මම ගේ වැලියු කරා මේ මේ ස්පෙයා ෆෝටේජ් එක. බලලා ඊට පස්සේ මෙන්න මේ කෑල්ල එකතු වුණොත් මෙයාට අතර මෙයා මේ ෆවුන්ඩේෂන් දාදෙන අතරම ගේ වර්ගඩ ප්‍රමාණය 1168කට එනවා. එයාගේ නැකත අනුව මේක සාර්ථක වර්ගඵලයක් වෙනවා. ව්‍යාපාරිකයෙක් හැටියට එයා ඉන්නවනම් බොහොම දුරට සම්පත් නැකතකට ගේ ගන්න දිනවනම් ඉතාම හොඳයි. මතක තියාගන්න. ඉතාම හොඳයි. එහෙම නැත්නම් යෝනිය වශයෙන් එක සිංහ යෝනිය ගන්න දිනවනම් ඒකත් ඉතාම හොඳයි. මේක පත පොතේ පැහැදිලිව කියන ඉතින් මේකෙන් අපිට පිටපයින්න බෑ. මේක අතීතයට බරයි නේද? ඇයි ඒ කාලේ මෙහෙම ඉතින් අපි දන්නවනේ. යම් අපේ දැන් බෞද්ධ කතාවලදීත් අවුරුදු 2000 කණ නමුත් අද කොච්චර විපර්යාසයකට පත් වෙලා තියෙනවද විවිධ ගැටලු ඒ සම්බන්ධයෙන් ඇති වෙලා තියෙනවනේ අපිට ඉතින් මේ ඒ වගේ තමයි මේකත් ඉතින් මේක ඊට වඩා පරණයි ඉතින් මිනිස්සු හිටියේ එක්ක ගුහාවක එක්ක බිනේක ඒ පාරේ ඉඳලා ඔහොමම කළා ඒගොල්ලෝ වගා කරගෙන කන්නට එහෙම ඊට පස්සේ ඒගොල්ලෝ ජනාවාසවල පුරුදු වෙලා ඔහොමමනේ මේ මේක පැවැත්ම ඒතකොට එහෙම එහෙම වෙනකොට ඒකේ එන අත්දැකීම් ටික ටික එකතු වෙලා තමයි ඔය ඩේ ආවේ. ඒතකොට මේ කාලීන වශයෙන් ඒක එකතු වෙන ඒවා සහ වර්තමානයේ එකතු වෙන ඒවා මේ කාලීනව මේක දිහා බලන්න වෙනවා. මේක හැබැයි සිද්ධාන්තයේ එකඟයි. ඒක මේක ගිනිකොන මේක නිරිත මේක ඊසාන මේ 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 දිසා තුන සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවට ලක් වෙලා තමයි මේ දේ කරන්නේ. ඉතින් මේ මෙයා ඇත්තම අසරණ ඉතාම හොඳ මිනිස්සෙක් කියලා මට තේරුනේ. මේක තමයි අර ඒ කොටස තියෙන්නේ. මේක තමයි කොටස මේක එකතු කරලා තමයි මම ඇති කරේ. ඒ වගේම තමයි අර තිබිච්ච කාමරේ ඉතාම පුංචි. මේ මාස්ටර් බෙඩ්රූම් එක ඉතාම පුංචි. පොඩි මං හැමතිස්සෙම කියන්නේ මේ පොඩි ස්පේස් එකක් වෙනම යව මේ දොරු තියනෝ නේද මේ පැසේජ් අන්තිම අසරණයි කියලා අන්තිම අසරණයි ඒ නිසා ඒ වගේ වට ඉඩ තියන්න එපා පැසේජස් වලට කොහොම හරි එළිය ගන්න ක්‍රමයකට අපි දුවන්නට ඕන ඉතින් එහෙම නැතුණ ගියා අසාර්ථක වෙනවා අද මේ පුංචි රූම් එක වුණාම ගැටලුවක් වෙනවා මං ඒකයි කිව්වේ ඔයාලට පුළුවන් මේ මෙතනින් දොරක් දාගෙන මේ මේකට ඩ්‍රෙසින් ඔක්කොම දාලා මේකේ අද ඒ වගේ දෙයක් කරා නම් මේක ලොකු ස්පේස් ගතියක් ඕන මේක ඉතින් මේක පුරුෂයාට විතරක් නෙමෙයි ස්ත්‍රියත් බලාපොරොත්තු වෙනවා ස්ත්‍රියත් බලාපොරොත්තු වෙනවා කොහොම හරි මම මෙයාට යෝජනා කළා ඇත්තටම මේක අපි නැවත එකතු වෙන්න අවස්ථාවකට එමු කියන එක ඉතින් එයා එපාර කිව්වේ නැස මම අවස්ථා කීපයක්ම දුන්නා නමුත් මේකෙන් එයා බැහැර වුණා දැන් ඉතින් මමත් ඒ ළමයෙක් ඉන්නවා දැන් අවුරුදු 8ක් 9ක් වෙනවා ලොකුයි එයා ගැන එයා බලනවා කිව්වා නමුත් ඉතින් දැන් එයා හිතනවා එයාගේ ජීවිතයේ ඇත්තටම තව වෙනස් වීමකට පේන හැටියට මොකක් හරි වෙනසක් එයා කරන්න ඉන්නවා මං අර කිව්වේ මෙන්න මේ වගේ තව එකක් දාන්න එපා දාන්න නම් එපා මේක දැම්ම මම මේ වගේව දාලා තියෙනවා ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා ලොකු ගැටලුවකට පත් වෙනවා ඔගොල්ලන්ට මේ තියෙන ඉස්මේටි ඉස්සලා බලපු එක්කෙනා මෙතන මේ විත්තිය මෙහෙම තිබිලා තියෙනවා මේක කපලා තියෙනවා ඇත්තටම සෙන්ටර් පොයින්ට් එක වැරදි ආරන් තියෙනවා මම කියලා තියෙනවා හැමතිස්සෙම මේ දිග වලට මේ එකතු වුණොත් මේක පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙනවා මේ ගේ මට එකපාරට දැක්ක හැටි මතක් වුණේ ඇත්තටම දෝණ කතරේන එයාගේ ගේ ෂේප් එක තමයි මේ ගෙදර තියෙන්නේ ඉතින් ගජමන් නෝනා එයාගේ ෂේප් එක පොඩ්ඩක් මේකේ තියෙනවා. අපි ඒ වලව් ගැන මම හරි ආසයි කතා කරන්න. වලව් සීරියස් එකක්. ඉතින් මගලඟ වලව් ගොඩාක් තියෙනවා. ඉතින් කැමති නම් අපි කතා කරමු. ඉතිහාසය දැනගන්නත් එක්ක. ඉතින් මේ සිද්ධියේදී මට කියන්න තියෙන්නේ
meya mata tawa eka kian tino golanda mene meya gedana meya okkoma gahagena me seeroma gahagena ehema karaganne ne gewal wala ehema karanne ehema karanne epa ehema karanne ba me seeroma gahagena dan dakka dakka ehema karanne ba mewai ekeka dewal tamai siddha wenne ira handa tiinowa me me wajraye tiinowa swastike tiinowa meka ehema ekatana okkoma gahanda epa මේවයි යම් බලයක් තියෙනවා. ඉතින් ඒ බලය පාවිච්චි කරන්න අපි කතා කරලා තියෙනවා මේ ඉස්සෙල්ලා වීඩියෝ වල. එහෙම කරන්න එපා. දැන් ඇත්තටම මේකට මම මේ දරුවා සමග නුඹ යහතින් සිටිනු මැන කිව්වේ. ඇත්තටම මේත් එක මම කතා කරනකොට එයා කිව්වා ඇස මම මෙහෙමයි මේ මට හැමදාම මෙහෙම ඉන්න බෑ මං ඉතින් එයාට කිව්වා තමන් මේ ඒ දරුව හොඳට බලාගෙන ඉන්න කියන එක තියා තේරුමක් නැහැ. එයා වෙන වෙන දේවල් වලට යෙදෙනවා වැඩි. ඉතින් කීප අවස්ථාවකදී පොලිසිය ගියාම එයා කිව්වේ මොකද? එන්නම් කියලා පොලිසියද කියන එන්නවයි කියලා ගෙදරට පාර ආවේ නැහැ. තුන් සැරයක් විතර එහෙම කරා. ළමයා හින්දා කො මම මේ ටික කරේ. නෝත මට එයාට රැක ගන්න බැරුණාද? මට රැක ගන්න බැරුණාද? කියලා මට ප්‍රශ්නයක් වුණා කියලා. ඉතින් ඇතර මොකද දන්නවා මේ මාතෘකාවට ම හේතුකාරක වුණේ වැඩි ඈතක නෙමෙයි මේ හූවේ දුරක පන්නේ පිටියේ හරිය තමයි ඔය සිරිපාද කියන පුජ්‍යලයා හිටියේ. ඉස්කෝලේක පොඩි ප්‍රශ්නයක් කළා තමයි අන්තිමට යා මේ පැනලා ගියේ අනුරාධපුර පැත්තමයි දැනේ. කොහොම හරි ගිහිල්ලා එහෙදී තමයි ඔය රන්මණික කියන කෙනත් එක්ක සම්බන්ධ වුණේ. සම්බන්ධ වෙලා මෙයා ඇත්තටම එයාගේ ඉතිහාස කතාව දුක්බරයි. කොහොම නමුත් අවසානයේ මෙයාගේ අතේ මිනිස්සෙක් මැරෙනවා. මොකද ඒකත් අර රන්මණිකට මොනවාරි කිව්ව එකේට කේන්ති කියලා තමයි එයා කරන්නේ. කොහොමම වෙලා මෙලා කොහොම හරි වෙලා අන්තිමට මෙයා ගෙදරින් පැනලා ගිහිල්ලා හැබැයි මෙයා ගෙදරින් යනවා. මෙයා ගෙදරින් යනකොට ළමයාට මං හිතන්නේ දවස් 3 වගේ වෙන්නේ. මං හිතන්නේ පොලිසියෙන් අල්ලන් යනකොට ඉතින් කොහොම හරි අවසානයේ මෙයා හිරේට තමයි වැටුනේ. එතනින් පැනලා ඇවිල්ලා පැන්නා මෙයා. පැන්නාම මෙයා හොයන ගෙදරට ආවම ඇතරම රන්මැණික කියනවා දරුව බල්ලා ගියා කියලා. ඉතින් ඒ කියන්නේ දරුවට හරි ආදරේ. කොහොම නමුත් මේ කතාව සම්බන්ධයෙන් පසු කාලේ අධ්‍යක්ෂවරු කීප දෙනෙක් අරතේ විවිධ නම් වලින් මේ චිත්‍රපටය ගත වුණා. රූගත වුණා. ඉතින් මේකෙදි මට කියන්න තියෙන්නේ මේ පුජ්‍යලයා බෝගම්බර නවත්තලා හිටියා. ඉතින් බෝගම්බර අර හැමෝටම බලන්න පුළුවන් නරමන්න පුළුවන් අවස්ථාවේදී රන්මණික එතනට ගිහිල්ලා තියෙනවා. හැබැයි රන්මණික ගියාම එතන මේක ඇත්තද නැත්තද මම දන්නේ නැහැ. එයාගේ ලිව්වද නැත්නම් මේ කතා වස්තුවට එකතු වුණාද කියලා මේ ඒ පිටියක ලියලා තිබුණ කවියක් කියලා තමයි ප්‍රසිද්ධියට ආවේ. එතෙන්දී ඇත්තටම එයා මෙයාට හරි ආදරය කර බවත් දරුවා හොඳට මෙයාට හොඳට ආදරය කරා. අරයත් එයාට හොඳට ආදරය කරා. දරුවට මෙයා හරි ආදරේ. එයාත් හොඳට දරුවට ආදරේ. ඇත්තටම මෙයාගේ අවසාන ගමන ගැන නම් විවිධ ප්‍රශ්න කීපයක් ඒ කාලේ මතු වුණා. මට මතක හැටියට එල්ලා මරපු එක්කෙනෙක්ගේ පළවෙනි පශ්චාත් මරණ පරීක්ෂණයක් කරලා තින්නේ සිරිපාලක කියලා මට මතකයි. එහෙම කතාවක් ගියා. ඒ කියන්නේ එයාව හාමුදුර ස්වාමීන් වහන්සේ කියනවා බණ දැන් අවසන් මොහොත බණ කියන්න එනවනේ. ඉතින් බන්ධනාගාරයට ඒ වෙලාවේදී එයා අවසීයෙන් හිටියා කියලා තමයි කියන්නේ. ඉතින් කතාව යන්නේ එයා නිදිපෙති බීලා සම්පූර්ණයෙන්ම අවසීයෙන් තමයි ඒ ලොබාට ගියා කියලා කියන්නේ. කෙසේ හෝ ඒවා අපි මම පොදුවේ දරන මතය තමයි ප්‍රකාශ කරේ. මම ඇයි මේ කතාවට එහෙම ගත්තේ? මේ මෙයා මේ මගේ කතාව වස්තු බීජයේ ඉන්න එකන ඇතරම වයිෆ්ට හරි ආදරේ. ළමයටත් හරි ආදරේ. සිරිපාලත් එහෙම තමයි. සිරිපාල අර විදිහට දරුණු වුණාට මෙයා නම් හරිම නිශ්ශබ්ද මිනිසෙක්. සිරිපාල අවසානයේ ලිව්ව කවිය මේ මෙයා ගිහිලා කියවලා තියෙනවා. කොහොම නමුත් ඒකේ කියන්නේ මෙන්න මෙහෙම කවියක් තමයි ඒකේ තිබුණේ.
රන්මැණිකා මගේ ළඟ සිටි එකම පණ හෙට උදයේ අටට නිම වෙයි මෙමගේ පණ අහිතක් නොමසිතා මා යන ගමන ගැන දරුවා සමග නුඹ යහතින් සිටිනු වන ඔය විදිහටම තමයි අර යත් එදා කිව්වේ කමන්නේ සර් මගේ ජීවිතේ මම වෙනස් කරගන්නවා මං එකම එක මගේ පැතුම තමයි දරුවා සමග එක එයා හොඳින් ඉන්න එක ඇත්තටම මේ වගේ සිද්ධි ඕනතරම් ලංකාවේ තියෙනවා තමන්ගේ ගේ පිළිබඳ තමන්ට වැටහීමක් නැතිකමත් හැමෝටම නිවසක් ඕන ඉතින් ඒ නිවසේ ඒගොල්ලෝ හදා ගැනීමේදී ඒගොල්ලන්ට වෙන අකටයුතුකම් එතකොට වැරදීම් නිසා තමන්ට ලොකු අනතුරක් වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට පේනව නේද මේක ගේ නිසා වුණාද නැද්ද දන්නේ නැහැ ඒක එහෙම කියන්න බෑනේ අපිට දැන් යාගේ ගේ හොඳයි ඒත් එයා මේ වගේ දෙයකට එයාට වුණා යන්න ඒක තමයි මම කියන්නේ කර්මයට යට වෙන වාස්තු කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා ඉතින් අපිට මේකෙදි මට දිශානුගත ක්‍රමවේදය කිසිසේත්ම ගැට බලපෑවේ නැහැ කියන එක ඔප්පු කරන්න පුළුවන් ඒ වගේම යාගේ ගේ රේෂියෝස් වල බලපෑමක් තියෙනවා අර ටව එකේ බලපෑමක් තියෙනවා වර්ග අඩි ප්‍රමාණය බලපෑමක් තියෙනවා සීහිම් නොවීම නිසා එච්චරයි මට මේ සම්බන්ධයෙන් කියන්නේ. නමුත් අපි ඒව ටිකක් හදාගත්තා නම් කිසිසේත්ම මේ පැත්තට අත දික් කරන්න බෑ. එහෙමනම් අපිට කියන්න පුළුවන් මේක ඉතින් ලබා උපන් හැටි තමයි කියලා. හොඳයි. එහෙමනම් අපි නැවත හමු. බොහොම ස්තුතියි.